करले एक वर्ष साई निधि प्रकाशने करने के प्रकाशन करने के मुलिंग की ना एक पुलवां के माँ पकार पहन करने को लांटे बाल बिटा से गाने की ना कता गाने पटे क्या ने मम्मे अंधेरा रुपए वाला दुर्ग मंगा आपो का नहारी नितर मगोल रुपए का ने काटू कोले विवाह इधर उन्हें अदला एक हरी के तेरे नंबर से ओरिजिनल कोले डगा ना आई तब उस साल बनो वैरी हरी के एक बार है हरी नेता आप ही अर्थ गाने अपने क्यों ना एबीसी लक्ष्य तुना ආරෝහණ පිළිවෙලට තිරසර තීටා කෝණයක් ආනතු සරණයක මත පිහිටයි ABC ලක්ෂ තුන. එහෙනම් මුලින්ම තියෙනනේ කවුද ලක්ෂි? A. ඊට පස්සේ B, ඊට පස්සේ C පිළිවෙලට ආනතින් එක ළමයාට මුලින් හැගෙන්න ඕනේ. එහෙනම් මං හිතනවා වැරදුන මං අහපා දෙනවා කරන දෙයක් නැහැ. එහෙනම් දල වශයෙන් මං හිතනවා A මෙතන B මෙතන දල වශයෙන් C මෙතන. මේකේ තිරසර තියෙන නිශ්චිත ආනතිය කවුද? තීටා කියලා අපි ගන්න කිසි ගැටලුවක් නැහැ. පැහැදිලිද? මුලින් ඊට පස්සේ අපිට කියනවා AB දිග x ලු මෙන්න මේ A සිට B ට තියෙන දිග x AB දිග x කියලා කියනවා හරි මම මේ නිකන් කියව කියලා නේද මම අතර D අනු C සිට D අනු C සිට h උසක් සිරස් උසින් පිරි ලක්ෂයක් වේ D කියලා හෙකුත් තියෙනවා තව D තියෙන්නේ කොහෙද C සිට h උසකින් C සිට h උසකින් හරි මම පොඩක් මගේ C ලක්ෂණස් කරා එහෙනම් ඔය කියන විදිහට D තියෙන්න ඕනේ අපි හිතමු මෙන්න මේ හරියෙන් හැබැයි දන්නව ළමයි මොකද එහෙම කියනකොටම මේ CD ඇවිල්ලා කොච්චරද H කියලා සිම්පල් පැහැදිලි පිටා ඊට පස්සේ කියනවනේ CD මගින් A හා B හිදි පිළිවෙලින් CD මගින් A හා B හිදි පිළිවෙලින් ඇල්ෆා සහ බීටා කෝණ ආපාතනය කරා ඒ කියන්නේ ඔක මෙහෙම වෙන්න ඕනේ නේද මෙන්න මේ කෝණය මෙතෙන්දී ආපාතනය කරන බීටා වෙන්න සා මෙන්න මේ කෝණය මෙතෙන්දී ආපාතනය කරන ඇල්ෆා වෙන්න කොහොම නේද වෙන්න ඕනේ කතා නේ C හා D මගින් C ලක්ෂය වෙන්න බෑනේ ඔකෙන් D යකිස්සේ කණුවක් කියලා තමයි සිරා මේ කණුවේ මුදුනේ B වලදී බීටා කෝණය මේ CD කෝණය මුදුනේ ඒ වලදී ආල්ෆා කෝණයක් ආපාතනය කරනවා මේ හැබැයි මේ කෝණ තියෙන මේ තිරස් ලයින් එකට සාපේක්ෂව ඔන්න ඔය පැහැදිලි දෙකද ඊට පස්සේ අපිට කියනවා ඔව් ඔච්චරයි නේද තව ගාන යටට කියවන් ගියොත් තේරෙම නැහැකුත් තියෙනවා මොකද්ද ගාන යට කොටස තියෙනවා D anu simple D anu A මට්ටමේ සිට D හි උස වේ එතකොට ගානට යටට කියවන් ගියොත් තේරෙනවා මෙන්න දීලා තිනු ඔයගලන්ට මෙන්න මෙහෙම සුජු කෝණ නිර්මාණය කරගත්තොත් හිතෙන් මේක සුජු කෝණේ ගාතෝ හිතන්න මම ගන්නවා මෙතන ලක්ෂයක් ගාන නැති e කියලා ඒ ගාන කියන විදිහට e d සමානයි සිම්පල් d නේද ඔය කියන්නේ එහෙම නේද a මට්ටමේ සිට ඒ කියන්නේ මේ මට්ටමේ සිට d ට ඇති උස සිම්පල් d මේ ටික සිම්පල් d සම්පූර්ණ පැහැදිලි එනං ඔය තරු ටික අපි ක්‍රෑෂ් කරගත්තා කියවලා ගන්න. ඔය සම්පූර්ණයෙන්. පැහැදිලි? දැන් ඕන ළමයිකට රූපය දාගන්න පුළුවන්. ඊට පස්සේ පොඩ්ඩක් හිරනොත් ඒක වෙනම බලනවා. හරි. මුලින්ම කියනවා ඔය H සඳහා ප්‍රකාශනයක් ගන්න කියලා. පැහැදිලි? ඔය H සඳහා ප්‍රකාශනය මම ඔන පේන ලිව්ව ගලන්ට. ඔය මුලින්ම කියන ෆෝමියුලා අක්කන්ගේ K H සඳහා මෙන්න මේ ප්‍රකාශන ලබා ගන්න. ෆෝමියුලා අක්කන් දෙකේ වෙනින් කතන්දරයක් කියන D සම්බන්ධ. අපි ඒක පස්සේ දමු. ඉස්සෙල්ලා H කතන්දරේ මොකද්ද කියලා බලමු. ඔබන්ට කරන්න විදිහක් කියන්නේ නැහැ මොකද? හරි ගාන උඩ සයින් ප්‍රමේය සඳහන් කරා මතකයිද ගාන තුල මුලින්ම සයින් ප්‍රමේය සඳහන් කරන එක කියලා තියෙනවා අපිට ඊට පස්සේ කියන්නේ මුකුත් කතන්දරයක් නැහැ කියලා මෙන්න S සඳහා මෙන්න මේ ප්‍රකාශය පෙන්වන්න කියලා කිව්ව ගාම ඔයගොල්ලන් තේරෙන්න ඕනේ මොකද්ද මේ කරන්නේ H කියන්නේ දිගක් X කියන්නේ දිගක් අනිත් ඒවා කෝණනේ නේ සයින් හරි කොස් දිගවල් සහ කෝණ ගලපලා එහෙනම් සයින් ප්‍රමේය දාන්න කොහෙටද සුදුසු ත්‍රිකෝණ වලට මුලින්ම H සඳහා මේක හොයන්න එහෙනම් දල වශයෙන් ගියක් එන්න ඕනේ S ගෑවෙන්න ඕනේ X ගෑවෙන්න ඕනේ ආල්ෆා බීටා මා වැදගත් එක්කනේ කවුද බීටා දෙන ඇන්සෙක් ගෑවෙන්න තෝරන්නේ ඔන්න මේ පිළිතුරු දිහා බලලා ඔය එංගියේ ගත්තන් පස්සේ ඔයගොල්ලන්ට හිතෙනවා කොහෙද ඔය බීටා දෙන ආල්ෆා තියෙන්නේ කියලා අංක එක මෙන්න මෙයා මෙයා ආල්ෆා මෙයා බීටා එහෙනම් ළමයි බීටා දෙන නැත්නම් ඔය බීටා දෙන ආල්ෆා කියන මෙතන වෙන්න නේද එහෙම නේද ඇයි මෙයා ආල්ෆා මෙයා බීටා මෙයාගේ සහ මෙයා එකතු වෙන්නේ මෙයා නේ මෙයා එන්න නම් මෙතන එකතු වෙලා මෙතන බීටා දෙන ඇල්ෆා එන්න අපි ඕල් වල දැනිමු දැක්ක
අන්න එහෙම හිතපු ගමන් ළමයට තේරෙන්න ඕනේ මෙන්න අනිවාර්යෙන් මෙන්න මේ ත්‍රිකෝණ වල සයින් ප්‍රමේය ඉදලා තියෙන මේක ගන්න කොහෙන්ද ඇත්ත මේක ගන්න දෙන්නේ මේ A මේ රෝම ඉලක්කම් එකට ABD ත්‍රිකෝණය ගෑවිලා තියෙනවා රෝම ඉලක්කම් එකට මම මේ ටච් එක දෙන්නේ හරි ABD ත්‍රිකෝණය ගෑවිලා තියෙන කියලා තියෙනවා මේක සම්බන්ධල තියෙන ABD ත්‍රිකෝණය පැහැදිලි හේතුව මෙන්න මෙයා තියෙන සමන් ඉඟි ගත්තා ඊට පස්සේ මේ H එක ගෑවෙනවා එතකොට ඔය H කියන්නේ මේ ටිකනේ නේ H එක ගෑවලා තියෙන නේද X ගෑනක් තියෙනවා. X කියන්නේ මේ ටික නේ. ඔව් හරි තියෙනවා. මේ ත්‍රිකෝණය ගත්තා මේ X ගෑනවනේ. H ගෑනනම් මේ ත්‍රිකෝණය ගන්නවා. මේ ත්‍රිකෝණය ගන්න කියන් පස්සේ ළමයාට තේරෙන්න ඕනේ. H කියන්නේ මේ ටික. නැවතත් X කියන්නේ මේ ටික. ඔව් ඇත්ත. cos θ ගෑනා. මේ sin θ මැද්දම කරා cos නෑනේ. නමුත් ළමයාට තේරුණා. මෙතන ඍජු කෝණයේ අංශ ගණනෝනේ. මර ලෙවල් එක ගහන්න නැක ඒක වැදගත් කමක් තියෙනවා. දැන් තොරතුරු අපි රූපේ එය තුල හැකිතාක් මාක් කර ගන්නවා. වැඩිපුර තොරතුරු මාක් කරන්න බාධාක් නෑ. අඩුපුර මාක් කරනත් අපිට අපි අමාරුයි බැලු. එතකොට මේක තීරණා මේ අණුව නම් මෙතන කවුද? අණුව රෙන තීරණා. එහෙනම් මේ අනිත් පැත්තේ කොහොන කවුද? අණුව දන තීරණා. දැක්කයි. මෙන්න මේ කොහොන කවුද? අණුව දන තීරණා. තේරුණා? දැන් පොඩි ගියක් කවන්නේ මේකට සයින් ප්‍රමේය දැම්ම ගාම මේ කොහොනේ සයින් එක කවුද? සයින් අණුව දන තීරණා cos තීරණා. දැක්ක පොඩි ගියක්. මම ඔක try කරාන් පස්සේ කී පාරක් ඔකෝන්න හොම ඉතින්. හරි? ඉංගියක් කියනකොට කොහෙන්ද යන්න ඕන පැත්ත? අඩුම ගානේ සයින් ප්‍රමේය දාන්නකොට මොන ත්‍රිකෝණ දෙකටවත් කියන එක ගන්න බෑ. ඊට පස්සේ try කරමු. නේ? හරි. හරි. මම දන්නවා සයින් ප්‍රමේය දැමිය යුත්තේ මොන ත්‍රිකෝණ දෙකට කියලා. උත්තර ගන්න දෙයක් දන්නවද? දන්නේ නැහැ. දනවාසි. නම් මම මුලින්ම කරන්නේ A B D ත්‍රිකෝණේ සයින් ප්‍රමේය දාන්න. ඊට පස්සේ මට මොකක්ද දෙන්නේ? සයින් මේ කොහෙන් කවුද? ඇල්ෆා. සයින් ඇල්ෆා බෙදීම BD නේද BD මේ කොනේ කවුද? මේ කොනේ බීටා නම් මේ කොනේ කවුද? ෆයිරන බීටා. ෆයිරන බීටා. සයින් ෆයිරන බීටා. වැඩිම මේක ඉස්සරහා පාදේ මේක කවුද? AD නේ. දෙකින සමානයි. සයින් මෙහා කවුද? බීටා වෙන අල්ෆා නේ. සයින් මෙහා. වැඩිම මේ දිගනේ. ඒ ඉස්සරහා ඒ කොනේ ඉස්සරහා පාදේ මේක නේ. x නේ තියා පොඩ සරල කරගත්තොත් ඔගොල්ලෝ යන ප්‍රොබ්ලම් මෙහෙම කොහොමද sin alpha බෙදීම bd සමාන sin beta බෙදීම ad සමාන sin beta ren alpha බෙදීම කොහොමද x පැහැදිලි තියාගමු මේ ඊට පස්සේ මම sin ප්‍රමේය දානවා මොන ත්‍රිකෝණයටද b CD ත්‍රිකෝණය. දැන් මොකද දෙන්නේ? මේ කෝණේ sin අනු මේක අනුදාන තීරණනේ. කවුද? sin 90 ධන තීට බෙදීම BD. නේ? සමානයි. sin මෙන්න මේ කෝණේ කවුද? θ. නේ? θ බෙදීම H. අන්තරා සමාන කරන මේ කෝණේ කවුද? මේ කෝණ 90 ධන තීටා මේ කෝණ බීටා නේ එහෙනම් මේ කෝණ කවුද 90 ඍණ තීටා ඍණ බීටා වෙන්නේ නැහැ මෙන්න මේ කෝණය ඇවිල්ලා ඒ මේ කෝණේ මේ කෝණේ මේ කෝණේ එකතු 180ක් වෙන්න ඕන නම් මම බබාවගෙන ලිව්වොත් ඔය ඔගිස්ස කෝණේ ඔන්න ඔක වෙන්න නේ 180න් අඩු වෙන්න ඕන 90යි තීටායි බීටා එකතු නැතහොත් ඔය ඉන්නේ කවුද 90 ඍණ තීටා ධන බීටා නේ sin 90 ඍණ තීටා ධන බීටා බැලු දෙක දෙනවා මේ කොහොමද බෙදින් මේ පාද දෙක cp බැලු සරණ තුන කොහොමද sin 90 ධන තීටා කියන්නේ කොහොමද cos තීටා බෙදීම කොහොමද bd sin බීටා බෙදීම කොහොමද h sin 90 ඍණ මේකවත් එකයි cos theta ධන බීට කිව්වට බෙදීම කවුද cb දැන් මට ඕනේ මෙන්න මෙයා හදන්න නෝනේ ඉතින් බලමු කොහොමද හදන්නේ කියලා චුට්ටක් බලුවත් ඔයගොල්ලෝ තේරෙන්නද මෙහෙම නම් hx මෙයා 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 ගාවනේ බෑ hx ගාවන්න ඕන x ඉන්න මෙතනනේ අනිවාර්යයෙන් මේ කොටස ඕනමයි
අනිවාර්යෙන් මේ කොටස ඕනේ මනේ. මොකද HX ගන්න බෑ නැත්නම්. ඊට පස්සේ තේරුණ ටික ලක් කරනකොට cos එක ගන්න තමයි. එහෙනම් මෙයත් ඕ. නේ? sin alpha ගන්න තමයි. මෙයත් ඕ. දැක්ක. තේමලෝ තේර. එහෙනම් මොකද? මේ ත්‍රිකෝණය දාපු sin ප්‍රමේය මේ දෙන්නව ගන්නවා. මේ ත්‍රිකෝණය දාපු sin ප්‍රමේය මේ දෙන්නව ගන්නනේ. ඒ දෙන්න සමානයි. අපද බල දෙකේ ඕන නැති එක බීදි. ආ මේක තියෙනවා. මේ කුට්ටිය සමාන කරලා ප්‍රකාශන නිසා මේ කුට්ටිය ගැන සමාන කරන එක ප්‍රකාශන දෙක බෙදුවා නම් බීදි ගැන කරා. දැකද? ඇයි? කොළ දෙක ගත්තා මුලින් මේකෙන්. මෙහෙම. කවුද? sin alpha වෙදීම bd සමාන කරන sin beta න alpha වෙදීම x කියලා ඒකෙන්. හරිද? මේ කොළ දෙන්න සමාන කරන එකෙන් කරනවා මේක. cos theta වෙදීම bd සමානයි sin beta වෙදීම h කියලා ගන්නවා. පැහැදිලි? මේක ගන්න එක ප්‍රකාශනය කියලා. මේක ගන්න දෙක ප්‍රකාශනය කියලා නේ. තමයි දැන් ඉතාලම් පාසුවෙන් මම බෙදන කවුද? එකෙන් දෙක. නේ? දෙනවා. එක දෙක බෙදනවා. නේද? එක දෙක බෙදුවොත් මොකෝ වෙන්නේ? sin alpha මම එක කියන්නේ. එක බෙදනොත් දෙකේ. ඒකෙන් මට එන තාපසම එන්නේ නැහැ. උඩ sin alpha යට bd උඩ cos alpha cos theta යට bd 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 cancel cos theta වෙනවා. ඒ වුණාද? උඩ මෙයා යට මෙයා මේ යට එක උඩට යනවා. මේකයි නැතුනේ. h sin beta in alpha x sin beta කියලා එන්නේ නැද්ද? නේ? උඩ කොටස උඩ මේ යට කොටස යට මේ ප්‍රකාශනේ මෙයාගෙන බෙදන්නේ. මේ යට එකයි යට මේ යට මේක උඩ යනවා. දැන් මේක හරස් කරත් ඕගොල්ලන්ට මේ මේ කොටස මෙතනට ගිහිල්ලා මේක යට නවන අදාළ ප්‍රකාශය එනවා නේද? මේ කොටස මෙතනට ගිහිල්ලා මේ කොටස මෙතනට ආවනනේ. නේද? x sin beta sin alpha වෙදීම cos theta sin beta ඍණ alpha සමාන h කියලා. නැක. පොඩි ගියක් ගන්නකොට කොහෙද දැන් ඉන්නේ? ඒ වගේ දේවල් ආපහු තියෙනවා. පොඩක් කල්පනාකාරී භාවයේ තියුණොත් තමයි කොට යන්නේ. පැහැදිලි? නර රෝම ඉලක්කය එක්ක හරි. බලමු ඊටස්සේ රෝම ඉලක්කන් දෙකට මොකක්ද අපි ගන්න ක්‍රියාමාර්ගය ඊළඟ. හරි. රෝම ඉලක්කන් දෙක කියන්නේ මෙහෙමක. D සම්බන්ධ කරන්නේ. නේ? D සම්බන්ධ කරලා තියෙනවා. එතකොට D සම්බන්ධ කරලා තියෙනවා තීට දැන අල්ෆාට සම්බන්ධ කරලා තියෙනවා නේ. බීරණ අල්ෆා සම්බන්ධ කරලා තියෙනවා. හිතන්න ඕනේ කවුද පාවිච්චි කරන්නේ? ආ D කියන්නේ සම්පූර්ණ මිස. එහෙනම් අනිවාර්යෙන් තේරෙන්න ඕනේ මෙන්න මේ උසම පන් සම්බන්ධ වෙනවා. එතකොට මෙන්න මේ විශාල ත්‍රිකෝණ සයින් ප්‍රමේය දැමිය යුතු. ඉතින් ගියක් එන්නේ. x සම්බන්ධ වෙලා. x සම්බන්ධ වෙලා. ඒ කියන්නේ පරණ එකම x කියන x සම්බන්ධ වෙච්ච ඉතින් මේ ත්‍රිකෝණයම කරන්නේ. අපිට තමයි පරණ එකක් පාවිච්චි කරන්න පුළුවන් වෙන පුළුවන්. හරිද? ආයෙත් මම මේ මතක් කර මේ කලින් අපි දාපු මේ ABD ත්‍රිකෝණයට සයින් ප්‍රමේය දාපු එකත් ඕනන්න පුළුවන්. අයි x ගෑවිල නිසා මේ උත්තරය. D අලුතෙන් ගෑවිලානේ. ඒ කියන්නේ මම ලොකු ත්‍රිකෝණයක් ගෑවිල ඇති. බලමු ලොකු ත්‍රිකෝණයට සයින් ප්‍රමේය දාලා. නැතොත් A E මම E අතින් දාන්නත් හැකියි. A E D ට දාන සයින් ප්‍රමේය. දැන්මත් මොකක්ද වෙන්නේ? මේ කොහොමද කියලා? සයින් අනු. බෙදීම මේ කොණ ඉස්සර පාලේ කවුද? AD නේ. හරි? ආ වර්ගයේ AD ගත්තා නේද? කලින් අපි දාපු මේ ත්‍රිකෝණය දාපු. හරිද? ඊපස්සේ මේ කොනේ කවුද? ආල්ෆා දන් තීටා. හරිනේ ආල්ෆා දන් තීටා මෙතන තියෙනවා. සයින්. සයින් නේ. එහෙම නේද? ආල්ෆා දන් තීටා නේ. බෙදීම මේ කොණ ඉස්සර පාදේ D. ආ D ගියානේ. පොඩි සතුටක් ආවා. D නේ. මට පේන උතුරින් හැවෙන්නේ නැහැ වගේ. ඕ මට හිතෙන උතුරින් හැවෙන්නේ නැහැ වගේ ළමයි. ඇයි ඒ? ඔගොල්ලෝ පොඩ්ඩක් එහාට වැටුනොත් මෙන්න මේ කොටසයි මෙන්න මේකෙන් මෙන්න මේ AD කොටසයි මෙන්න මේ කොටස දෙක ගැන හැට වැටුනොත් මොකෝ වෙන්න ඔයාලට? ඕක කොටස් දෙක බෙදුවොත් ඉස්සල වගේ දැක්ක AD අතුරු ගහගෙන නේද? බීටා ඇල්ෆා ආ බීටා ඇල්ෆා ඉන්නවා. තීටා දැන ඇල්ෆා ඉන්නවා. සයින් බීටා ඉන්නවා. ආ හරි. උතුරින් හැවෙන්නේ. දැක්ක. ඇතින් හැර ලියන්නෙත් නැහැ ඉතින් දැක්කද? පැහැදිලි? මෙන්න මේ කොළපාට කොටස මම අරගන්නවා කලින් එක කියලා ගත්ත දෙක කියලා ගත්තා. මේක 3 කියලා ගන්නවා. මේ රෝස පාට කොටස 4 කියලා ගන්නවා. සයින් ප්‍රමේයව කොටස් දෙක. මේ අසාන මේ සමීකරණයක්. මේ අසාන මේ සමීකරණ ප්‍රකාශන දෙක. ඔය ප්‍රකාශන දෙක බෙදනවා. මම බෙදන කවුද? 3 ප්‍රකාශන බෙදනවා 4 ප්‍රකාශන. බෙදුවොත් මොකක්ද වෙන්නේ මට?
මේ උඩ එක්කෙනා හැම වෙනවා සයින් බීට. මේ යට කැන්සල් වෙනවා සයින් අනු එකයි වැඩක් නැහැ. මේ ප්‍රකාශනේ මෙයාගෙන් බෙදුවා. යට උඩ යට උඩ යට 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 කැන්සල් වෙනවා යට මෙයාට කැන්සල් වෙනවා. උඩ මෙයා යටි සයින් අනු එක. මෙයා යට මෙයා උඩ අදෝ සයින් බීටා රින ඇල්ෆා යට එක්ස් යටට මේ උඩ එක සයින් ඇල්ෆා දන තීටා මේ යට එක උඩට අඩි. ආ මෙතන ඩී උත්තරම උත්තරේ ඒ වගේ නේ. එතකොට මෙයා එක්ස් සයින් ඇල්ෆා දන තීටා සයින් බීටා බෙදීම උත්තර යවන්න. සයින් බීටා රින ඇල්ෆා සමාන ඩී. දැක්ක? ඔයගොල්ලෝ මතක තියාගන්න මේක. මේ ගණන් හදන එකේ මාත් නෑ මට හදලා තියෙන නිසා. ඔයගොල්ලෝ නොකුත් උත්සාහ කරලා වැරදි වැරදි එහෙම එන අත්දැකීමෙන් තමයි ඔයගොල්ලෝ ගණන් දැක්කන් පස්සේ හිතන්න බය නැති වෙන්නේ. ඔයගොල්ලෝ එහෙම හිතද බලනවා කොහෙන් හරි වැඩේ අන්තිමට පත් වෙනවා. ඒක තමයි වෙන්නේ පැහැදිලි. හරි ඒක නිසා මේක මෙහෙම හද මේ ගණන් කරලා තමයි මෙහෙම කරලා මෙහෙම ගන්න ඕනේ කියලා හිතන්න බෑ. යනකොට තේරෙනවා වැරදුමත් වැරදි try කරලා යන්න ඕනේ. අත්දැකීම ලබා ගන්න තමයි ගණන් හදලා අපි කරන්න ඕනේ. අත්දැකීම් ලබා ගන්න අත්දැකීම් සමුදායක් එක්කව කරගන්න. පැහැදිලි? හරි. හරි අපිට සම් B කොටසේ රොම ඉලක්කම් එකට. මේක ළමයි මේක සාධාරණ සුමහන්නේ. මේක බලන්න දෙයක් නැහැ. ලේසි වැඩක් තියෙනවා. මේක ටයිප් දෙන්න පුළුවන්. A cos B sin වලට පුළුවන් මේක ඉස්සන්න ඕන. ආ මේකට. A cos B sin ළමයි ඉස්සන මොකද කරන්න ඕන? මෙතන සංඛ්‍යාව එක්ක මෙතන සංඛ්‍යාව ඍණ එක්ක හිතලා මෙයාගේ වර්ගය දාන මෙයාගේ වර්ගය වර්ගමූලයෙන් ඔක්කොම බෙදනවා. නැතහොත් මෙහෙම. 1 8 √2 sin θ ඍණ 1 8 √2 cos θ සමාන 1 8 √2 හිතන. හරිද? හිතලා ඒත් එක්ක මෙයා හිතන මොකද? මේක sin වලට බෙදන්න පුළුවන් ළමයකට ඕන නම් cos වලට බෙදන්න පුළුවන් ළමයකට ඕන. ළමයි මේක cos වලට බෙදන්න නම් මෙයා හිතන කවුද? sin වලින් මෙයා හිතන cos වලින්. මෙයා sin හිතුව sin 35. sin θ. විකේතන ඍණ cos 5 8 4 cos θ සමාන 1 8 √2 නේ. sin sin cos cos. මේනේ කවුද ළමයි ඔයගොල්ලෝ? අතීතෙන් තියෙන ඍණ cos 5 8 4 ධන තීට සමානයි 1 8 √2. ධන එකමද? මේ ඍණ හැට දාන්න පුළුවන් නැතෝ. cos θ ධන 5 8 4 සමානයි ඍණ 1 8 √2 කියලා ගන්න පුළුවන් නේ. ඊට සැලියන බල මේ කොහමද? cos වලින් cos θ ධන 5 8 4 සමානයි කවුද? ඍණ 1 8 √2 ඉන්නේ. ඒ කියන්නේ කවුද? cos කවුද? 3 5 8 4 එකසසුවේ නේ අයක තරකිනේ. හරි මේකෙන් සාධාරණ සුම් ගන්න පුළුවන් නේද? නේද? තාත්‍රා ගන්න පුළුවන් මේක. මේ cos වල නෙසල පෙළලි. sin වල පෙළලු. වෙනම තාත්‍රා ගන්න. ඒතර යාතෝර මෙතන cos සහ මෙතන sin නැසෙ. එතකොට යාට යන අතරම කෙටින් ගත්තොත් cos 5 8 4 කියතන තෝරනවා sin θ වෙන sin 5 8 4 cos θ සමාන 1 8 √2 sin cos cos sin මේ නේද? sin theta ඍණ 5 8 4 සමාන 1 8 √2 ළමයට තේරෙන. එතකොට මේ ඉන්නේ කවද? sin theta ඍණ 5 8 4 සමාන sin 5 8 4 කියලා. ඉතලා සාධාරණ විසඳුම් ගන්න පුළුවන්. තේරුණා නේද? ඔය ක්‍රම දෙකටම පුළුවන්. නොයසේ නම් මෙන්න එහෙමත් පුළුවන් ළමයට. තුමනේ කරා. ළමයා දැක්කොත් මේ ප්‍රකාශන එකපාරම දැක ගන්න. sin වර්ග කවද? cos වර්ග කවද? දෙක තුන. sin වර්ග ගන්න cos වර්ග එකයි. එතකොට දැන් සම්පූර්ණ ප්‍රකාශන දෙපසම වර්ග කරා. එතකොට මොකක්ද වෙන්නේ? sin θ ඍණ cos θ හි සම්පූර්ණ වර්ග සමාන 1යි. උතර මෙතනින් එන කොහොමද සරුව? sin වර්ග ඍණ 2 sin θ cos θ ධන cos වර්ග θ සමාන 1යි. sin වර්ග cos වර්ග 1යි. එකට කරක කැන්සල්. ඉතන කොහොමද ඍණ 2යි sin θ cos θ සමානයි 0යි. දෙවර sin θ cos θ කියන්නේ sin 2යි θ. ඍණ sin 2 θ සමාන 0. මේ කියන්නේ කවුද? sin 2 θ සමාන 0යි. දැන් මේ දෙක සාධාරණ විසඳුම් ගන්නවා. ඇයි? sin 2 θ සමාන දෙක sin 0. එහෙනම් පුළුවන් දෙක. ළමයා මෙහෙම කරා. මෙහෙම කරා. මෙහෙම කරා. ක්‍රම තුනටම ලකුණු හම්බ වෙනවා. අපි දන්නවා ක්‍රම තුන කරා. පොඩි ගාන දෙක. ඕගොල්ලෝ කොහෙන් යුවත් වැඩේ කරන්න පුළුවන් කම තියෙනවා. මම වේගෙන් මතක් කරා. යන්න පුළුවන් පැති. ඔය B කොටස රොම ඉලක්කම් 1. රොම ඉලක්කම් 2 තියෙනවා. tan inverse sin inverse ගන්න. ඒක ඔයගොල්ලෝ තේරුම් ගන්න දෙපැත්තම රොමිලක් එකම ඇතර ඔයගොල්ලෝ ත්‍රිකෝණයක් ගහලා දෙපැත්තම සයින් සලකනවා විසඳුම් ගන්න පුළුවන් එකක් මට.